්‍රාවනා ැ සිහින මව මවා දියසෙන්ල්ල ගැන විකෘති කතා කිය කිය ජාතියක් වශයෙන් වලපල්ලට යන යුගයක්. ඒ උත්තරීතර මහා විශ්ජීවමාන විශ්වය තුළ විශ්වයෙන් ආපු විශ්වයෙන් වැඩිය යම් ආධ්‍යාත්ම පෙරලියක් කළ නැවතවාරයක් අධර්මයෙන් ධර්මයට මේ සමාජය හරවන් අන්දකාරයෙන් ආලෝකරි රැගෙන යන්න පුළුවන් තරම් පෙරුමන් පිරූ. ඒ උතුමන් වහන්සේගේ ජන්මභූමිය වන්නේ. ත් නැත්තම් උපන් ප්‍රදේශය වන්නේ දකුණු ලක. ත්‍රමණයන් බොහෝ දෙනෙක් පූජකයන් වේසයට පත් වනා පූජකයා බලාපොරොත්තුවෙන ලාබේ මුදල ධනය පින් පන්රු පින් පෙට්ටි දස් විස් විසියක විසි දෙක විසතුන විසිහතර විසිපහ කෙකෙන අවරුදු පහ ස්වබාදහම විසින් මිනිසාට දඩුවම් දෙන වර්ෂ පහක් බව. අප මීට පෙරත් විශ්වකර්ම හරහා ඔබ වෙත අනුශසනා කළ. අධර්මය ඒවගේම විශ්මතෘෂනාව. ඒගේ මිත්‍යයාාදුෂ්ටිය කියන රණ පුද්ධම විදිට සමාජය ග්‍රහණය කරගෙන හමාරයි සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අප සූදානම් වනවා විශ්වකර්ම නාලිකාවසාග ධම්මගයාශයෙන් ඔබ වෙත සුවිශේෂී විවරණයක් සිදු කරන්න. ඉතාමත් ශාන්ත දැහැබර දීප්තිමත් ගාල්ල උනවටන වෙරලතීරයත් සමඟ අප මේ මොහොතේදී දැහැන් ගතවෙනවා සමාධිගත වෙනවා ඒ උත්තරීතරූ විවරණය මෙසේ සාක්ෂාත් කරන්න ඔබ වෙනුවෙන්. එසේ නම් අදාප සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව ඔබ වෙනුවෙන් මෙසේ විවරණයක් ලබා දෙනවා අදහස් පල කරනවා. ඔබට මේ අප පසුබිමින් දකිින්ට ලැබෙන්නව මහා සාගරය නිමක් නැති ම ගුප්ත වස්තූන් රැගත් මහා ගුප්ත දේවල් පුරවාගත් ස්වබාදහමේ අපූරතම නිර්මාණයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. එය බුදුදහමත් සමඟ ගලපා බලන විට පහරාධ සූත්‍රේජ සඳහන් කරනවා. ඒ පහරාද සූත්‍රයට අනුව සම්පත්තින් අටක් පිළිබඳව ඒ සූත්‍රදේශනාවේ මනාවට විග්‍රහ කරනවා සාගරය සන්තකයේ ඇති. ඒවගේම ඒ අටවෙනි කාරණ වශයෙන් පහාරාධයන් විස්තර කරවා බුදුජාණන් වහන්සේට මේ මහා සාගරය ඉතාමත් අත්භූත ආශ්‍යර්වත් ජනකතනක්. මේ මහා සාගරය තුළ හි අත්භූත බව ආශචර් මත්භාවය කෙනෙකුට වචනවෙන් විග්‍රහ කරගන්න හරි අපහසුයි. එසේ නම් ඒ අටවැනි කාරණාවශයෙන් පහරාධයන් බුදුජාණන් වහන්සේට මෙසේ විවරණයක් ලබා දෙනවා. මේ මහා සාගරය තුළ යොදුන් සියගණන් දික්ශරීර ඇති. යොදුන් දහස්ගණන් දික්ෂරීර ඇති. යොදුන් සියගණන් මහත ශරීර ඇති. යොදුන් දහස්ගණන් මහත ශරීරඇති මහා අත්භූත සත්වයෝල් වාසේ කරන්නවා. ඒ සත්වයන්ට ගෘහයක් වෙලා තියෙනවා. එසේනම්. යොදුන් සියගණන් යොදුන් දහස් ගණන් මහත ශරීර ඇති, අත්භූත සත්‍යයෝ වාසය කරන බව. ඒ පහාරාධ සූත්‍රයට අනුව විස්ත්‍රවෙනවා. එසේ නම්. ඔබ අප කල්පනා කල්ල බැලුවද අපගේ විද්‍යාව කොතෙක් නම් දුප්පත් සරල විද්‍යාවක්ද කියලා. මෙතෙක් පුරාවට නවීන විද්‍යාව කෙතරම් දියුණු ැයි යම් යම් තැන්වල සඳහන් කරත් ඒ යොදුන් සියගණන් යොදුන් දහස් ගණන් මහා විශාල ශරීර ඇති සත්වයන් ඔබට අපට දකිින්ට ලැබිල නැහැ. ඔබ ඕන්නම් මාලුවෙක් කකුළුවෙක් කැස්බෑවෙෙක් දැළ ඇති නමුන්. යොදුන් සිය ානක් යොදුන් දහස් ගානක් දික්ෂීර ඇති මහත් ශරීර ඇති ම තේජස් ඇති. මහා ශක්තිමත් ශරීර ඇති සත්වයන් මේ මහා සාගරය කරනකොටගෙන වාසය කරන බව බුදු දේශනාව අනුව පහරාධ සූත්‍රයේ මනාවට පැහැදිලි කන්නවා. එසේ නම් එවැනි සත්වයන් වාසය කරන්නාව ස්ථානවට ඉරක් හඳක ඇති ආලෝකයක් වැටනිි නැහැ. ඒ ආලෝකයක් තියා ඒවගේම ඔබාප මේ හුස්මගන්නා වූ වායුතලයක්ත් ඒ ඇත්තන්ට අහිමි. ඒවගේම එහි ජලයේ ඇති මහා පීඩනය තද ලෝහයක් පවා අඹරවා දමන තරමට මහා ගැඹුරු පීඩනයක්, මහා ශක්තිමත් පීඩනයකට ඔරොත්තු දෙන්න වූ ශරීර සයිල සැකැස්මකින් යුක්තව ඒ සත්වයන් වාසය කරන බව ඔබට අපට විස්තර කරගන්න පුළුවන්. එසේනම් එවැනි මහා දික්ෂරීර ඇති යොදුන් දහස්ගනින් මහත් වූ ශරීර ඇති සත්වයන් වාසය කරන්න වූ. මේ මහා එකවිටකින් මහා බයංකාර තවත්විටකින් මහා සුන්දර වූ සාගරය තුළ. එවැනි මහා අත්්භූතජනක දේවල් සිදුවෙනවානම්. මේ මනුස්්‍යයන් වශයෙන් අප මේ මිහිපිට එඳගෙන සිදුකරන්නේ කුමක් ද ඉතාමත් සරල ක්‍රියාන් විතයක් ඒ සත්වයන් යම් දවසක, මේ මහා පෘතුවයට මේ මහා පොළවට මේ මහා මතුපිට අභ්‍යන්තරයට කුමන් හෝ හේතුවක් මත පැමිණියෝතින්. මනුෂ්‍ය සංහාරයට වෙන්නාාවූ හානිය ගැන ඔබට දලවශයෙන් හෝ දැන් හිතා ගන්න පුළුවන්.ඒනිසා යම් යම් තැන්වලදී කුමන හෝ හේතුවක් මත එවැනි සත්වයෙක් එවැනි සත්ව කණ්ඩායමක් මේ මහපොළව ආක්‍රමණය කරෝතින් මිසයිලයක් යවල ඒඇත්තන් පුපුරුවන්න හැදුවත්. එයත් හරියට ඒ මිසයිල ශක්තියත් ඉදිකට්ටක් අනිනව වගේ දැනේවි ඒ මහා. ඒ මහා ශක්තිමත් ශරීර ඇති සත්වයන්ට ඒගේම පරමාණු බෝම්බයක් දාලා පුපුරවන්න හැදුවත් ඒ මහා දික්ෂරීර ඇදි ඒ මහා ගණ ශරීර ඇති ඒ මහා ශක්තිමත් ශරීද සත්වයන්ට එය දැනෙනවාද කියන එකත් ප්‍රශ්නයක් ඒ වගේම පරමාණු බෝම්බයක් දාලා පුපුරවන්න හැදුවත් ඒ සත්ත්‍යයෝ ඒ වගේම මිහිපිට වාසය කරන්නා උසත්වයන්ට කුමක් වේද පිළිබඳව ඔබ තාර්කකව හිතා බලනිසේ නම් එවැනි මහා සත්ව ජයිව ප්‍රජාවක් සමඟ රි මහාමේ සාගරය ගැඹුරාන්තේ අභිරහස් ප්‍රැසක් සමග ගිලී පවතින්නාසේම ගුජාණන් වහන්සේ දේශනා කන්නවා. එවැනි කාරණා අටක් සම්බුද්ධ ශාසනයත් පවතින බව. මම මෙතෙදි ඔබට ඉවරණය කරන්නේ යම් දවසක මේ සියල්ල අනිත්‍ය වෙමින් මේ සියල්ල විනාසයට පත්වමින්. එවැනි, යොදුන් සිය දහස් ගණන් ශරීර දික් ඇති සත්වයෝධ යම් දවසක විනාසයට පත්වන බව පැහැදිලි කරන්නයි. ඒ සූත්‍ර ධර්මය තුළ ඇති කෙටි විවරණය ඔයත්තන් විශයහි පහැදිලි කළේ එසේනම් ඔබ බඹයක් පමණ වූ ශරීරයක් ඇති මනුස්සයෙක් වශයෙන් කල්පනා කල්ල බලන්න තවමත් සාගරයේ ඇති රහස් දන්න සියයට පහත් දහයක් පමණයි. එසේ නම් ඔබ අංගහරලෝකේ රහස් ගැන සොයන්න යනවා චකලාවාට රහස් ගැන සස්ුවන්න යනව නමුත් තුවයේ ඇති ගුප්තරහස් ඔබ දන්නවාද. විද්‍යාඥයන් දන්නවාද. එසේ නම් ඒ දන්නා තොරතුරු සත්‍යයක් ද සත්‍යයක් ද තවමත් පරේෂණ මට්ටම පවතින්නේ. යම් මහොතක් තුළ බුජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමයට අනුව මේ මහා සප්ත සාගරයේ ජලයත්. ගෝකුරයක් තරම් ප්‍රමාණයට හිඳිලා වාශ් පවලයනවා. එය සප්ත සුරියොත් ගමන සූත්‍රයේ මනාවට පැහැදිලින්වා ගෝකුරයක් කල කියන්නේ හරක් අඩියක තියෙන, රකෙක් අඩියතියල යනවිට එය මඩගොඩක ගැටුණහම එහි ඇතිවන්නා වූ කුරය සහිත වලක පිරෙන්න්න වූ ජලයම් ප්‍රමාණයක් වේද. අන්නේ තරමට මතුයම් දවසක මේ මහා සප්ත සාගරයේ ඇති ජලය හිඳී යන බව බුද දේශනාව සනාත කන්නවා. එය නුදුරු කාලයක් තුළ නොව. මේ මහා බද්‍රකල්පය විනාස වන කාලයක් අබියස එය ඒ ආකාරයෙන් සිද්ධ වය. ස්භාදහම පවා අනිත්‍ය වූ ස්වභාවට පත්වෙලා දැවී අලුවෙලා, යන ස්භාවයකට පත්වන බව බුද්ධ දේශාව මනාව පැහැදිලි කන්නව.ය වගේම මේ මහපොළවත් සාගරය ස්වබාදහම සතාසිූපාවන් ඔබාපරගත් මේ මහපොළවත් යම් දවස කපුරු පෙත්තක් පහන්සිලකට ඇල්ලූහම වෙන්න කුමක්ද අන්න ඒ ස්වභාවට පත්වෙන බව බුදු දේශනාව මනාවට පැහදිලිරනවවා ය? සංට්ටල් විවට්ටල්ප විවට්ටායිල්ප සංවට්ට සංවට්ටායි විවට විවට්ටායි වශයෙන් කල්ප, හතරක් ගැන බුජාණන් වහන්සේ මේ ලෝකෝත් පත්ය සහ ලෝකයේ විශ්වයේ විකසනය ගැන දේශනා කරන්නවා. එනිසා සංවට්ට කල්පයක් කල කියන්නේ විශ්වයේ සැකැස්මක් සංවට්ටායි කල්පයක් කල කියන්නේ. ඒ තුළ ජීවය හටගන්නාව කාල පරිච්ෂේදයක් විවට්ට කල්පයක් විශ්වයේ යම් ප්‍රමාණයක්. විනාසය ආරම්භ වන්නාවව කාල පරිච්ෂේදයක් විවට්ටායි කල්පය කෙල කියන්නේ. ඒ විනාසය ප්‍රායෝගිකව අත්තිදලා ඒ සමස්ත කලාපය ඒ මගුල්සක්වල ඒ ඉරහඳ තාරකා ඒ ග්‍රහමණ්ඩල සියල්ල දැවිී හලුවන්නාව කාලයක්. ඔබාප දැන් මේ වාසේ කරන්නේ ඒ විවට්ටායි කල්පයට ඉතාමත් ආසන්නව. ඒ වගේම. සිංහන හා චක්‍රවාති සිංහනාද සූත්‍රය තුළ බදුන් වහන්සේ මේ පිළි මඳව මනාවට පැහැදිලි කන්නවා. එනිසා යම් කාලයක් එෙනවා මේ මහා බද්‍රකල්පේ තුළ ඔබාපවාසය කරන්නවා. මේ බද්‍රකල්පය තුළ වාසේ කිරීමේදී බුදුවරු ප්‍රස්්නමක් මේ පුතුවිය තුළ මේ මනුස්සලෝකය තුළ පහළවෙනවා. ඒ පහලවී මත් සමගම සත්වයන් බොහෝ දෙනකුට සත්‍යවබෝධ කළ සස්රින් එතරවීමේ මඟ උන්වහම් සේලා දේශනා කරනවා. එසේනම් දැන් සිව්බුදුවරූ පහලවී හමාරයි. එසේනම්. ත් අපට පහලවීමට ඇත්තේ එක් බුදු කෙනෙක් පමණ. ඒ මෛත්‍ර බුජාණන් වහන්සේ. එසේ නම් උන්වහන්සේ පහලවීමෙන් අනතුරුව මේ බද්‍රකල්පය නිමාවක් කරා යනවා නමුත් ඊට කලින් ලෝකවිනාසේකට ඔබට අපට මුහුණ දෙන්න සිද්ධ වේවි. ඒ ෝකවිනාසයෙන් අනතුරුවයි කල්ප විනාසයක් ඇති වෙන. ලෝක විනාසය සහ කල්ප විනාසේ කියන දෙකක්. ලෝකවිනාසේදී සිදුවන්නේ මනුෂ්‍ය සංහාරයක් සිද්ධ වෙනවා මුරග සැන් වරුසාාවක් ගැන බුජාණන් වහන්සේ දේශනා කරනවා. න එතෙදි ලෝකයේ පෘතුවිය ඉරහඳ තාරකා විනාස වන්නේ නැහැ. නමුත් කල්පවිනාසයක් තුළ ලෝකය සමගම ලෝකයයක්ත් එක්ක බද්ධවෙච්ච සියල්ල ස්ොබාදහම මේ ඉරහඳ තාරකා සියල්ල දැවී අලු වෙන්න පටන්ගන්නවා. නිසා අප මේ මොහොතේදී මේ සද්ධර්ම කාරනාාටික ඔබාබියස තබන්නේ මේ එළඹී ඇති කළියුගයක් තුළ පවතින්න වූ මහා විපත්තීන් ගැන අවබෝධයක් ඔබ වෙත ලබා දෙන්නයි ධර්මානුකූල එනිසා මිනිස්සු. පුදුමාකාර විදදිහයට මේ නූතන වර්තමානයක් තුළ මුර්ග සං්ඥාවෙන් යුක්තෝ වාසය කරන්න පටන් අරගෙන. ඒ මෘග ස්ඥාවත් එක්කම අධර්මය ඉස්මතුවීම බොහෝම සීග්‍රයෙන් සිදුවන කාලයක්. ඒවගේම විකෘත්ති තෘෂ්නාවක් විශෂම තෘෂ්නාවකින් යුක්තෝ මිනිස්සු පුදුමාකාර විදිහකට පෙළෙනවා. ඒ විෂම තෘෂ්නාවක් වශයෙන් අප දකින්නේ මිනිස්සු රුපියල් සීයටත් මිනි මරණ යුගයක්. ඒවගේම. ගුණේහපත්කම් පිරිහෙච්ච යුගයක් ධනයම ඉස්මතු කරගෙන ධනයම ඔළුවෙතියාගෙන ගුණයහපත්කම් පාගාගෙන සල්ලිමත්තෙම දුවන යුගයකයි ඔබාපමය ජීවත්තෙන්. ඒ වගේම මිත්‍යාධර්මය සීග්‍රයින් පැතියෙන යුගයක් ුදුජාන් වහන්සේේ මනාව පැහැදිලි කර. යම් කලයුගයක් තුළ මෙන්න මේ කියන්න වූ කාරණාතුන දැඩි වශයෙන් ඉස්මතුවන බව. එසේ නම් මේ යුගය තුළත් ඒ කියන්න වූ කාරණා තුළ අධර්මය. ඒගේ විෂමතෘෂස්නාව ඒවගේම මිත්‍යාදුෂ්ටිය කියන කාරණ පුදුම විදියට සමාජය ග්‍රහණය කරගෙන හමාරයි. එසේනම් අප මෙතෙදි ඔබට යෝජනා කරනව අනුශාසනා කරනවා මනුස්සාත්ම භාවයක් ලබාගෙන මේ ඉතාමත් කෙටිකාලයක් තුළ මේ පෘතු වයේ මනුස්සෙක් වසයෙන් ජීවත් වෙනවා නම් බුදුවරු අනන්තප්‍රම් අප්‍රමාණ දෙනෙක් බුදුවෙලා බුදුකිස කල්ලා පිළුවන් පාලත් හමරයි. ඔබප සහ බොහෝ දෙනෙක් තවමත් ඒ සියල් අමත කළ තවත් බුදු කෙනෙක් බුදුවෙනකං බලන් ඉන්නව සමහරු ප්‍රැස් බලන්න බලාගෙන බුදු අසරිය බලන්න බලාගෙන ඔබ බුදුවරෙක් බලාපොත්තු වෙන්වන ුජාණන් වහන්සේගේ ලස්සන බලන්න න්නෙමේ. උන්වහන්සේගේ ලස්සන බැලුවට කමක් නෑ ඒ ්‍ර බුද්ධ ප්‍රභාවත් ලස්සනත් දැකලා උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරලා දේශනාව අවබෝධ කරගෙන සංසාරෙන් නික්මන්න පුළුවන්නම් අන්න එදාට ඔබට. සිම දසක නැවත දුක් විපත්තියක් දකින්න අත්දකින්න අවස්ථාවක් නොලබේ නිසා එදස් විස් විසියක විසි දෙක විසදුන විසිහත්‍ර විසිපහ කෙලක කියෙන අවුරුදු පහ. ස්ොබාදහම විසින් මිනිසාට දඩුවම් දෙන වර්ෂ පහක් බව අප මීට පෙරත් විශ්කර මහරහා ඔබවේත අනුසාසනා කලා එය තවමත්. කගරෝනාා යම්තක් දුරකට පාලඩේ වනත් එය තවමත් නැවති නැහැ. ඉදිරියට එල බෙනවර්ෂය දෙදස් විසි දෙකක් විසිසතුන විසිහතරක යන්නාව වර්ෂය තවතවත් විවිධාකාරූ මනුෂ්‍යයාට ඔබට අපට හිතාගන්න බැරි මහා විපත් ළඟාකරදේවි. ඒ ළඟාකර දෙන්නේ මිනිස්සුන් නැවතවාරයක් අධර්මයෙන් ධර්මයට ගෙන ඒ මේ උත්සාහයක් වශයෙන් ස්වබා දහ ඔබට පණවිඩයක් ලබා දෙනවා. මේ ශාන්ත මුහුද ෂනයකින් මහා රළුවෙසක් අරගෙන. ොඩබීමට ඇවිල්ලා ඔබවත් මේ සමස්ත දේපලත් විනාස කරන්න පුළුවන්. එනිසා එය එකසරයි සුනාමියාව තවත් සුනාමි එන්නෑ කියලා ඔබ හිතනවා නම් ඒ ඔබගේ මෝඩකම. එනිසා තවත් සුනාමියක් හෝ තවත් විනාසයක් එන්න කලින් ඔබ බුදුවරේෙක් දේශනා කලාව ඒ ශ්‍රී සද්ධරමය නිරන්තරේශ්‍රවණය කල්ලා දුක නසන මගක් සොයාගන්න. ඒ උතුමන් වහන්සේලා සොයාගෙන තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කරන්න. ට දෙන්න පුළුවන් උපරිම ජවය ශක්තිය කැපකිරීම අත්හැරීම් ඒ වෙනුවෙන් ලබාදීලා ලෝකයාටත් ඒ ධර්මේ බෙදන්න ඔබ උත්සාහ කරන්න ඒ වෙනුවෙන් කැපවෙන්නේ. එවිටයි ඔබට මරණ මංචකකදි පවා තෘක්තියක් සතුටක් ඇතිවෙන්නේ. යම් ව්‍යසනයක් කාවත් ඉන්දියන් සාගරය පමණක් නොවේ. සප්ත මහා සාගරයේ ඔබ ස්තරහට කැළඹිලා ආවත්. ඔබගේ ඇතුලාන්තය සද්ධර්රමයෙන් ශක්තිබත් නම්. ඒ කැළඹෙන සාගරය ඔබට මහා ආශිරුවාදයක් බවට පත්ති වනිසා. මේ කාරණත්ත එෙක් ඔබ තරේ මතකත බාගන්න එළබෙනාව වර්ශගේ පේ ඉතාමත් දරුණු කාල පරිච්චේදයක් ඒ දරුණු කාල පරිච්චේදය තුළ නැවතවාරයක් මිනිස්සු අධර්මයෙන් ධර්මයට එ ස්ථානයක් පාදවි. මිත්‍යාදුෂ්ටියෙන් සම්යත් දුෘෂ්ටියයට එන මගක් පාදාව. ඒවගේම විකෘති වූ විෂම්‍රෘෂ්ණාව නැවතවාරයක් අතහරින මගක් පෙන්න්නාව. එනිසා මිනිස්සු අද ධර්මයත්තිකුණනවා බුදුුණොත් පිකුණ නොවයි සසිියල්ල විකුණනවා සල්ලි වෙනුවෙන්.නිසා අද සමාජය තුළ යම් කතිකාවක් යනවා යම් සාමීන් වහන්සේලා පිරිසක් එකතුවෙලා ලංකාවේ නම වෙනස් කරන්න ඕන කියලා. නමුත් ලංකාවේ නම නෙමේ වෙන කර යුත්තේ. තියන නම හොඳටෝ මැති ඒවගේ මහා මෝඩ අදහස් දරන් දරන සමාජයක් හරිම අවාසනාවක්. එසා ඔබ කළයුත්තේ ඔබගේ නමවත් ගමේ නමවත් රටේ නමවත් වෙනස් කරන්න උත්සාහ කරන එක නෙමේ තියෙන සිිස්ටම් එක වෙනස් කරගන්න. ඔබගේ චරියාවන් වෙනස්ක කරගන්න, ඔබගේ හැසිරීම් රටා වෙනස්කරගන්න ඔබ හිතන පතනාකාල වෙනස් කරගන්න. අන්න්‍ය එහෙම වෙනස් කරගත්තෝතින් තියෙන නම කුමක් වුවත් බැබලේවි. අප හැමදාමත් කතා කන්නවා ලංකාව මහා සෞභාග්‍යමක් දේශයක් කරා අරංයන බව එන හැමෝම පාලකයෝ ඔබට අපට පොරොන්දු දේවි. එදත් කලාා අදත් කන්නවා ඒ කපටි දේශපාලඥන් ඒ පොරොන්දුවේ හෙටත් ඔබට දේවි නමුත් මේ වර්තමානයක් තුළ ඉතිෝපියාවත් නායකෙක් සොයාගත්තා. අද ඉතිියෝපියාව ස්වර්ණමය යුගයක් කරාරගෙන යනවා. පකිස්ානයක් නායකෙක් සොයා ගත්ත. අද පකිස්ානයයක් සීග්‍රේන් මහා දීප්තිමත් යුගයකට අරගෙන ොනමුත් අප හැමදාමත් වන්සේ කබල් ගගා ඉන්නවාගේ ගල්කුල්නු බදාගෙන. දස් පන්සගේ ඉ තිහාසයක් ගැන පුරාජේරු කතා කිය කිය. ප්‍රාවනා ගැන සිහින මව මවා දියසෙල්ල ගැන විකෘති කතා කිය කිය ජාතියක් වශයෙන් වලපල්ලට යන යුගයක්. එනිසා අපලේ උත්තේ රට නමක් වෙනස් කරන එකවත් සංස්කෘතියක් වෙනස් කරන එකවත් න මේේ රට අවශ්‍ය. රටේ පැවැත්මට අවශ්‍ය රටේ නමක් බබලවන. රටේ ජාතියකට ජවයක් දෙන අදීන නායකයෙක් සොයා ගත යුතුයි. අපගේෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්ණයක් ඇහව ස්වාමින් වහස ඔබවහන්සේ නිතරම දේශනා කරන ආධ්‍යාත්මික නායකයෙක් පහල වෙනවා කියලා මේ යනවිදියටට එහම පහළවේද කියලත් ඒ බොහෝ ඇත්තුව ඇහවා. එය වෙන්න පුළුවන් කාරණාවක් බව අද මේ මොහොතෙත් අප ඔබට සපත කල්ලා දේශනා කරන මොකද ප්‍රංශයේ ජර්මණිය ඒවගේ ඉතාලිය ආදී රටවල් වෙනස්වෙන්නගේී අවදු සිය දහස් ගණක් නෙමේ. ඉතාමත් කෙටිකාලය. අද ඒ රටවල් ඉතාමත් දියුණු සීග්‍ර දියුණුවක් ලවපු රටවල් බවට පත් වුණනා. ඉතාමත් කෙටිකාලයක් තුළ සමාජයක් උඩු යටුකුරු කරන්න පුළුවන්. එක්ක හොඳකට නැත්තම් විනාසේක නිසා මේකර අෞුදුසීයක් දාහ අවශ්‍යවෙන්න එනිසා පහැමදාමත් අදත් මේ මොහොතෙත් මේ ඉරහඳ තාරකාමයේ මහාවිශ්‍යය, සාක්ෂියයේ තබාගෙන අප දේශනා කරනවා ඒ උත්තරීතරූ පණි විඩේ ලබාදෙනව නැතවාරයක් ඔබගේ අවබෝධේ පිසි නවත මතක් කිරීමක් පිණිස මේ ශ්‍රී ලංකාත් දීපය මේ හෙල දීපය නවතවාරයක් ධර්මත් දීපයක් බෝට පත්වෙනවා. ඒ වෙනස්කම සිද්ධ වෙන නම් වෙනස් කිරීමෙන්වත් කොඩිය වෙනස්කිරීීමෙන්වත් නෙමේ. පක්ෂ පාට වෙනස්කිරීමෙන්වත් නෙමෙයි. ජීවත්තල ඉන්න මිනිස්සුන්ගේ. හිතන රටාව වෙනස් කරන්න පුලන් උතුමන් වහන්සේ නමක් මෙරණ තුළ පහල වෙනවා ඒ කාන්ත සත්‍යයක්. ඒ උතුමන් වහන්සේ කවදාක්වත් ගිහිියෙක් නෙමේ එය තරයේ මතකත බාගන්න කවදාක්කත් ඔබ දේශපාලඥයන්ගෙන් ඒ පෙරලිය බලාපොරොත්තු වෙන්න පත්. ඔවුන් හැමදාමත් ඔබෝ රවට්ටලා ඔබගෙන් චන්දය අරගෙන ඔවුන්ගේ පැවැත්මක් වෙනුවෙන් ඔබ වහල්ලු බවට පත්කර ගනේවි. ඒ සියල්ල සුරංගනා කතා බවට පත්වේවි දේශපාන වේදිකාවේ කතාගෙන ජාතිය ආගම ගැන කතා කරන දේවල් මහා මිත්‍යාවක් බවට පත්තේ ඔවුන් රජපුටල වාඩුනාම අදත් වෙලාතියෙන්න්නේ ඒ දේම තමයි හැමදාමත් ේ ඔබ රැවැටතුුවේ ඔවුන් පරාජය වඋනේ ඔබ ජෑග්‍රහණය කළේ ඔවුන් ඔවුන්ගේ නූපන් දරුවන්ට පවා නොමිනේෂන් ඉල්ලා ඔබ වෙනුවෙන් උන්වෙනුවෙන් කතර ගහපල්ලා රටේ පැවැත්මක් ජාතියේ පැවැත්මක් වෙනුවෙන් කියාග නිසා ඒ මහා මිත්‍යා රැවැටීමට තවත් භාජනය නොවන්න ඒ මිත්‍යාව පෙන්වාදෙන මහා යුගපුරුෂ්‍යාණන් වහන්සේ නමක් මේ ප දෙරන තුළ ඒ කාන්ත වශයෙන් පහල වෙනවා මයි. ඒ පහලවෙන්න ගිහියෙක් නෙමේ පැවැදි උත්තමයන් වහන්සේ නමක් උත්තරීතර වූ ස්වාමීන් වහන්සේ නමක්. අද මා ප්‍රථම වතාවට උන් වහන්සේ ගැ යම් ඉඟියක් ලබා දෙනවා. ඒ උතුමන් වහන්සේ පිළිබඳ යම් ඉගියයක් ලබා දෙෙනවා. ඒ උත්තරීතර මහා විශ්ව ජීවමාන විශ්වය තුළ විශ්වයෙන් ආපු විශ්ුවයෙන් වැඩිය යම් ආධ්‍යාත්ක පෙරලියක් කළ නැවතවාරයක් ර් අධර්මයෙන් ධර්මයට මේ සමාජය හරවන්න, අන්දකාරයෙන් ආලෝක්‍ර රැගෙනයන්න පුළුවන් තරම් පෙරුමන් පිරූ. ඒ උතුමන් වහන්සේගේ ජන්මභූමිය වන්නේ. ඒමත් නැත්තම් උපන් ප්‍රදේශයේ වන්නේ දකුණු ලක. එනිසා. දැන් ඔබට යම් සාධකයක් අප දේශනා කලා එක එක සාධකයක් මෙතෙක් කල් අපි එහෙම කිසිම ඉඟියයක්වක් දුන්නෑ. ය ඉතාමත් නොදුරු කාලය පරිච්චේ දෙයක් තුළ දකුණු ලකින් ජන්මලාබේ ලබාගත්තු. ඒ උතුමන් වහන්සේ මේ උත්තරීතරූ දේශය තුළ එඳගෙන ඉර්්ධි ප්‍රාතිහාරය පාල මහා පෙළහර පාල නැවතවාරයක් ශ්‍රීසත් ධරමය මේ දේශය තුළත් මේ ලෝකයේ තුළත් බලවාී. ඒය හරියට මිනිස්සුන්ගේ හදවත් තුළ මිනිස්සුන්ගේ ජීවි නැවතවාරයක් අන්දකාරය කපාගෙන ආලෝකය පහළුණාවගේ මහා සංඥාවක් දැනේවි. නැවතවාරයක් මේ අන්නා වූ මහා අධර්ම රාගය නැවතවාරයක් ඒ උතුමන් වහන්සේ වෙනස් කරවි. ා මේ තියෙන්නාව විශ්ම තෘෂ්නාව නැතිවෙන විදිට උන්වහන්සේ පෙළහරපාල දේශනා කරවි. මේ තියෙන්නාව මිත්‍යාදුෂ්ටිය පරසක්වල ගහන තරමට උන්වහන්සේගේ දේශන තීවරවේවි, දක්ෂවේවි මහා ආලෝකයක් බෝට පත්තේවි. අද මේ සමාජයේ මේ තරමට වලපල්ලට යවන්න මේ තරමට මහා මිත්‍යදුෂ්ටියට පිරිහීමට යවන්න ප්‍රධානවශයෙන් හේදු සාදක හතරක් තියනව ඒ තමයි ගරුවරු. දෙමවපියන් පූජකයන් සහ දේශපාලක්ඥන්. ගරුව ගුරුවරුන්ගේ කාරයෙන් අයින් වෙලා සල්ලි මත්තේ තමන් ලත්බුද්ධිය විකුණන්න පටන් ගත්තා. ශිෂ්‍යයා හොඳ යහපත් පුරවැසියෙක් කන්න වට වඩා යහගුණ උගන්නනට වඩා සල්ලි මත යපෙන සිසු පරපුරක් හදාගෙන තමන් වැඩ්ඩෙක් වෙන්න පටන් ගත්ත ඒහි ප්‍රතිඵලයක් වශයෙන් අද හැම තැනම ටියෂන් මාස්ටර්ස් ැබහි වෙලා. ඒත්තො ගුරුවරයෙක් වෙනට වඩා. අමන්ගේ ශිෂ්‍යයන් තුළ ගුරුවරෙක් වෙනවට වඩා ඒ ඇත්තන් ශිෂ්‍යයන් තුළ ප්‍රජාවක් තුළ චරිතයක් වෙන්න උත්සාහ කරනවා. ඒ ඇත්තන්ට වැරදුනා ඒ වැරදීමමත් එක්කම පරම්පරාවක් නැවතත් වල්මත් වනා. යන දිශාව සොයාගන්න බැරි වුණා. ඒ වගේම දෙමව්පියන් දෙමවුපියන්ගේ කෝනින් අයින්වෙලා දරුවන් අමත කරන තැනකට පත් වනා. දරුවන් අයාලන ස්භාවයකට පත් වනා. ගුරුවරේක් ගැහුවත් මානව හිමිකම් යන තැනකට දෙමවපියන් පත් වනා. එනිසා ඒ පිරිහි මත් එක්ක ම නවතවාරයක් දරුවන් පරිහානයකට පත්වනා දෙවැනි පරම් පරාව පිරිහුුණ. ඒ අතර ශ්‍රමණයන් බොහෝ දෙනෙක් පූජකයන් වේසයට පත්වනාා, පූජකයා බලාපොරොත්තුවවෙනි ලාබේ මුදල ධනය පින් පන්රු පින්පෙට්ටි. ඒ සියල් ශ්‍රමණවේශය අතහැරලා පූජක ස්භාවයකට පත් වනා ඒ පූජක ස්භාවේ ඉඳෙමින් මිනිස්සු ගොනාට අන්ෙමින් මිනිස්සු රවට්ටමින් මහා පින්ංකම් ගොඩ ගැහවවා වෙහෙරවටේ චෛච්ච වටේ රෙදිියොතන්න පෙළගැස්සේ වවා අලතුරු ගොඩ ගහන්න පෙළගැස්සේව්වා අට පිරිකර ගොඩ ගහන්න පෙළගැස්සෙව්වා අහස උසට මහා ගඩල් ගොඩ ගහලා පිළිමහදන්න උත්සාහ කරා මහා විහරහදන්න උත්සාහ කරා විතරයි. ධර්මයෙන් ශුුණ්්‍ය කලාමය සමාජයේ. පූජකයා ධර්මය උපයෝගි කර ගත්තා තමන්ගේ යැපීමට පමණයි කියන ධර්මය තමන්ගේ ඇතුලාන්තේ නැතිවුුණා. එය පොතක් කටපාඩංක ලැකිව්වා බිස්්නස් එකක් වෙනුවෙන් මෝඩ පරම්පරාවක් ශ්‍රාවක පරම්පරාවක්. සාදු කිය කියා ඒ පැත්ත කියියන්න ශ්‍රමණ පරම්පරාව නැතිවෙලා පූජක පරම්පරාවක් කටගත්තා. ඒ හටගත්තාව පූජක පරම්පරාව. දේශපාලක්්‍යන් පස ගිහිල කත්තාදිනවා. එන හැම කෙනකුටම පිරිත්නූල ගැට ගහනවා පිරිත් කියනවා දානයටට වඩිනවා. එතකොට කවදක්වත් දේශපාලක්්‍යයෝ හැදින් නිත්නේ. හැදෙන ධර්මයක් ඔවුන් පූජකයන් කිය නත්නය දේශනාකර නිත්නය ඔවුන්ගාව ඒ ධර්මතාවයක් නැතිනිසා. හැමදාමත් සුද්දට බැනබැන ඉන්නවා නමුත්. අපගේ අඩු අප දකින්නෑ සුද්ද වැරදිනෑ සුද්දට බයිනවනම් සුද්දගේ ගැටට ඔබ අහුනානම් ඔබ තරම් තවත් මෝඩයෙක් නෑ. ඉනිසා ඒවගේ සුද්ධගේම් තැනකට ඔබ වැටනානම් වැරදි දේකට ඔබගේ දුරලතාවයක්ඉනිසා ඔබ හිතන්න ආචාරයකම් මහාචාරයකම් අනුනායෙක්කම් මහානායක්කම් ඔය සල්ල බදාගෙන රට ජාතියකට මොනවුනත් ප්‍රශ්නයයක් නෑ තමන්ගේ අනනායෙක්කම බේරනුවන් තමන්ගේ මහානායක තමන්ගේ නිකාය ටම රැකගන්නවනන් විතරයි ඒ ගොල්ලු එලියට බැස්සේ අද මෙච්චර වස විස කවන තැනකට රටක් ජාතියක් පත් වෙලා මොන නායකයක්ද එක පැය විසිහතරෙන් එක පැයෙන් එක පෑන් පහරින් ක්‍රියාමාර්ගයක් ගත්ති මේ සියල් ඒ වගේම මොන පූජකයෝද පාරට බැස්සේ වස විස කවන්න එපා කියන පණි විඩේ අරගෙන හරිනම් අද ඉන්න සියලු පූජක පරම්පරාවේ මහානාය කළ අනුනාය කළ විහාරාධිපතිලා ඒගේ වෙනත් පූජ්ජය උතුමන් වහන්සේලා කාධනලතුම මුස්ලිම් පූජකවරු ප්‍රසාධීන් වහන්සේලා සියල්ලෝම තමන්ගේ පට්ටම බිමින්තියලා පාරට ඇවිල්ල උපවාස කරන්න ඕන මේ මහා වසවිස කවන්න එක නවත් අන්න කියලා. නොමුත් ඒ කිසිවක් නිහඩයි ඒ සියල්ලට අශ්‍යතාවක් නෑ බුදු හාමුදුරුවන්ගේ පාතරයට වසගියත් කමන්නෑ තමන්ට ලාබයක් තමන් කීර්තියට හානිියයක් කරන ඒගොල්ල බැයි කතා කරන්නේ. හැමදාමත් ඒගොල්ල කරේ. එ පැත්තට මුක්කුව ගහ ගෙන හිටිය විතරයි තමන්ගේ පැවැත්මක් වෙනුවෙන්. නැතුව ධර්මයක් ගැන ඒ ඇත්තෝ කල්පනා කල්ල තමන්ගේ ජීවිතයේ ධර්මය පුරවාගෙන අන්‍යන්ටත් ධර්මය ලබාදීම මේ චේතනාවෙන් බැහැරවුණා ඒ බැහැරවීමත් එක්කමයි ශ්‍රමණයා පූජකයෙක් බවට පත් වනේ. ඔන්නඔය සංස්ථා හතර පිරිහීමත් එක්කයි මේ රටට මේ සිංහල ජාතියට මේ වගේ මහා විපතක් ඇතිවේ නමුත්. ඔය විපතේ මේ උච්චත මවස්ථාවයි මේ තියෙන් නැවතවාරයක්. හරියට අර සරල භාෂාවෙන් කියනව නම් අනුනාමයයි දශම නමයෙන් බේරන වගේට විනාස් යන්න පෙරාතුව මම කලින්කි උතුමන් වහන්සේ මා පෙළහරක් පාලා ඒ පෙළහරත් සමගම ශ්‍රී සද්ධරමයේ ජීවමාන කල්ලා නැවතවාරයක් මේ රට අවධි කන්නවා ජාතියක් වශයෙන් නෝ මනුෂ්‍යත්වයක් වශයෙන්. ඒ මනුෂ්‍යත්්‍යය තුළ සියලු ජාතින්ම බොහෝ මෛත්‍රයෙන් ප්‍රේමේෙන් දයාවෙන් නැවත වර්ෂ සීයක් පමණ ශතවර්ෂයක් පමණ ත් එය තමයි ගෞතව බුද්ධසාාසනය අවසාන අධ්‍යාත්මික ප්‍රාතිහාරයේ. ඒ වෙනුවෙන් අප හැමදාමත් කැපවෙන ඔබත් කැපවෙන්න සිල්වතෙක් බවට පත්වන්න. අවම තර මේ ආර්යකාන්ත පංචසීලයවත් ආරක්‍ෂා කරන්නේෙක් බවට පත්වනේ. ඒ තුළින් පමණක්මයි තමන්ට ඒ ආශිරුවාදය රැකවරණය හම්බවෙෙන නිසා මෙන කාරණාවල් සමගම අදාප විශේෂයෙන්ම ඒ කාරණා ඔබට මතක් කලේ, සමාජ පරිහානියක්ත් එක්ම ශ්‍රීසද් ධර්මීය අවශ්‍යතාවයක් ඉතාමත් සීග්‍රන් සමාජයට දෑන මොහොතක් බොහෝ ඇත්තු ර් ධර්මය කියලා අල්ලගෙන තියෙන පස්සෙෙන් යන්නේ අධර්මයට පමණයි. අප මාර්තු පුන් පොෝ දින රුවන්වලි මහාසෑය අබියස මහා ශරිමත් දේශනාවක් පඇත්තුව පාන්දර තුනට. එතන්දි එය පාන්දර පහවග වෙනකොට අවසන් වනා අප රුවණලි මහාසෑය මළුවේ. උදැසන කාලේ වැඩඉන්න කොට ඒ ආපු පිරිසත් එකතා කතාබහ කරන විට ඉතාමත් අවාසනාවන්තයි ඉතාමත් දුක්බරයි ඒ ඇත්තු ධර්මය ඉන්න තැන අඩුම තරමේ සිල් කියන වචනේවත් තේරුමුවවත් දන්න. එනවා බොරුවට සිල්ගන්නව කනවා බොනුවන් අටනව යනවා. සමහර කට්්‍යය විනෝදටවිල්ල වාඩිලින්වා. පංචසීලයේ තේරුමවත් හරයවත් දන්නේ. අප පැය දෙකක් පමණ ඔවුන් සමඟ සාකච්ඡා කලා මහසෑය තියෙනවා ඒ වටඉන්න මිනිස්සුන්ගේ ධර්මයක් නෑ. ඒකට හේතුව මහසෑය ප්‍රශ්නයක් නෙමේ ශ්‍රමණයයා ශ්‍රමණකම අතහැරල ධර්මය අතහරල පූජවෘත්තියට පත්වුණහම ඔය සෑයවල් වටේ පින්කංකලා පමණයි ධර්මයෙන් හිස්සුන. ඉනිසා ඒ සමාජයේ ඒ කාන්ත වශයෙන් වෙනස්විය යුතුමයි. එහෙම වෙනස් නෝනතාකල් අප ශ්‍රී ලංකාේ නමවිතරක් නෙමෙයි වෙන මොනවකරත් මේ රටක් ජාතියක් කවදාක්වත් හැදේ කියනම් ඔබ විශවාස තබන්න එපා. නිසා. ඒ ත්ත්‍රීතරූ රණවත් සමගම. අප මේ මොහොතේ අවසාන වශයෙන් වෙනස් අවසාන වශයෙන් ඔබට දේශනා කරනවා අනුසාසනා කරනවා. බුදුවරෙක් මේ මහා විශ්වයට පහළවෙලා ඒ පහලවීමත් සමගම උන්වහන්සේ ශ්‍රී සද්ධර්මයක් දේශනා කරනවා. ඒ සීසත්්ධර්ම දේශනාවත් එක් මයි කෙනෙක් බුදුන් අඳනගන්නේ මහ බෝධිය අඳුනගන්නේ රුවන්ලි මහාසෑය අඳුරගන්නේ යහගුණ අඳුරගන්නේ පවපින අඳුරගන්නේ කරමය සහ කර්මඵලය අඳරගන්න සහ නිවන කියනව වචනයක්. ඇහෙන්න්නේෙත් ඒ ශ්‍රී සත්ද්ධර්මය නිසාමයි. ඔබ නිරන්තරයෙන් යම් තැනක ශ්‍රීසත්්ධරමය ඇසනවානම් ස්්‍රවනය වෙනවානම් ඒයට ජීවිතය පවා පූජා කරල ඒ වෙනුවෙන් කැපවෙන්න ඇපවෙන්න. යම් දවසක ඔබගෙන් මේ සමාජයෙන් ශ්‍රීසද්ධර්මය අන්ත්‍රස්්ධානවේද. එදාට නැවතවාරයක් මේ මුළු මහත් ලෝකය මුළුමහත් සමාජයම මුග සඥාවට පත්වෙලා මිත්‍යදුෂ්ටියයේ සරණයාවවි දැන්ටත්ඒක යමින් පවතිනවා. එනිසා බොහෝතැන් වල ජීවරයක් පොරවගෙන කියන්නේ මි්‍ය ෂ්ටි දේශනා. ්‍රී සද්ධර්ම මේ නිරවුල්ලු නිවන් මගක් ගැන දේශනා වෙනවා අහනෙක හරි විරලයි. එවැනි දේශනාවක් ශ්‍රවනය වෙනවා හරිම සුලබයි. දුර්ලබයි. සුලබනෑ දුරල්ලබයි ඉනිසා ඔබ යම් තැනකද මේ බුදු කෙනෙක් දේශනා කළ මේ මහා නෛර්යාානික මක් ශ්‍රවනය වෙනවා නම්. එය ජීවිතයේ නිවන් දක්නාතුරු සේවනය කරන්න සිත් පහල කරගන්න යම්දවසක මේ මහා සාගරය. වගේ මේ සාගරයේ වාසේ කරන්නාව යොදුන් සිය දහස් ගලන් මහා දික්ෂරීරති සත්වයෝධ විනාසවී යනවානම්. සංවට්ට සංවට්ටයි වට වට්ටයි වශයෙන් කල් පහතරක් තුළ මේ මහා පෘතිවියත් දැවී හලුුවී යනවානම්. මේ ලෝක සත්‍යය එස නම් ඔය කෑගහන ස්වබාදහමත් යම් දවසක හලුුවී යනවානම් එසිියල් අබියස ඔබ එකක් කළ යුතුයි. ඉන්න ආත්ම භාාවේ තුළ වහ වහා බුදුන් වහන්සේගේ. ්‍රී සද්ධරම මේ සේවනය කල්ලා නිවන් මගක් සොයාගන්නක. අප හැමදාමත් ආමන්ත්‍රණය කළේ ඒ අත්තන් වෙනුවෙන්මයි. එනිසා අද විශේෂයෙන්ම සමයත් දෘෂ්ටික දෙවියන් මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට ආශිරුවාද කරන්න එක ඇත්වෙලා තියෙනවා ඒවගේම වැස්ස වලාහක දිව්‍ය සමූහය රෘක්ෂරතාවන්ට අධිපති වනස්පති දි්‍ය සමූහයන් ආදී කොට ඇති බූමාටු දෙවියන් ආදී කොට සම්මයත් ෂ්ටික දේව මණ්ඩල මනුෂ්‍යන්ගේ ආශිරවාද සීමාව ඉහාට ගිහිල්ල තියනව එකට හේතුව තමයි මිනිස්ස මනිස්සුන්ගේ ඇතුලාන්තේ මුගසඥාව වැඩෙනංසා. ඒ මුග්‍ර සං්ඥාව වැඩීමත් එක්ම අදර්මයට ගරහලා ධර්මයට ගරහලා ධර්මය ඉස්මතු කන්නවා. ඒවගේම තන්හාාව කරනකොටගෙන ධනයමත්තේ මිනිස්සු පිරිහෙනවා. ඒවගේ මිත්‍යා දුෘෂ්ටිය සරණයනවා. ඒත් තුන්කොට්ටාසෙන් සමාජයක් වෙලාගත්තාහම කවදක්ත් සම්මයත් දෘෂ්ටික බලවේග මනෂ්‍යත්තයෙක් රැඳන්න නැ. ඒනිසා. ඒ වෙනුවට එකතු වෙනවා යක්කු සහ අධර්මිෂ්ඨ බලවේග. එකතු වෙල තවතවත් පෞකරන් තවතවත් කරමරැස් කරන තවත් මිත්‍ය දෂ්ටි පපුරවාණනයත්තන්නන් උදකනවා. එනිසා අද හොඳින් කල්පනා කල්ල බලන්න. අධර්මය තියෙන තැංවයට කෝටිකණන් රන් කහවනු වැටෙනවා. ධර්මය තියෙන තැන්වට එහෙම කවදාක්වත් ඒ වගේ දේවල් වෙන්නේ. ත්‍යයාා දුෂ්ිය වපුරණ තැන්වයට සියලු සැපසම්පත්්තිි හම්බෙන අතවතවත් වපුරන්න. නමුත් සම්ාම්යක් දුෘෂ්ටිය තියෙන තැන් දැක්කත් අහක බලාගෙන යනවා. එසා මේක තමයි මේ සත්‍ය සිද්ධාන්තය එනිසා අප ඉන්න කලියයුගයක් තුළ මේ යුගයේ තුළ විධාකාරූ දේවල් විපත්තන් වැඩි එනිසා යම් දවසක් අප යම් එක්තරා සුවිශේෂී අනාවකක ඉගියක් අපි දේශනා කළය නම් ඒ මහා උතුමන් වහන්සේගේ ජන්මලාබේ ලබන්නේ දුණු ලංකාවෙන් දක්ෂණ ලංකාවෙන්. ඒ උතුමන් වහන්සේ මේ සියලු ගමන් මඟ එක් පුද්ගලයෙක් වශයෙන් වෙනස් කරාවේ. එක ඉරක් පෑව්ූහ මැතිරවල් සීයක් අවශ්‍ය වෙන්න. මහා ගනාන්දකාරය වෙනස් කරන්න එක ඉරක් ප්‍රමාණවත්. ඒ වගේ ඒ උතුමන් වහන්සේ පෙළහරපාල මේ සමාජය නවතවාරයක් ඒ උත්තරීතර වූ තැනකට ආලෝකයකට රැගනේවි. එය වර්ශසීයක් පමණ කාලයක් පවතිවි නවතවාරයක් මේ සමස්තූ සමාජය මහා අන්දකාරයකට පත්තේ විනිසා ඔබ නිරන්තරයෙන්. ්‍රත්් ධර්මය සේවනය කරන්න ඒවගේම නැසන වෙනසන ලෝකයක් තුළ ඉන්න බව මෙෙනෙහි කරන්න ධරමයට ප්‍රියවෙන්න ශ්‍රීසත් ධර්මය ස්වාගෙන යන්න මිත්‍යාදුෂ්ටිය ජීවිතයෙන් ඇත් ඇත් කළ දාන කවදදාක්වත් මිත්‍යා දුෂ්ටික සරණක් නම් පතන්නත් එපා ලබන්නත් එපා ඇසුරප්‍රතික්ෂය කරන්නේ නිසා ඒ කාරණාවල් සමඟ ඔබට අප ඒ විස්තර කලාව මේ මහා ලෝකයේ පවතින්නාව සුන්දර වූ අනිත්‍යය අවබෝධ කරගෙන. සුන්දරයැයි සුන්දරවශයෙන් පවතින්නාව මහා බයංකාර දුක පිළිබඳ ගැඹුරු. අභ්‍යාසයකින් එය දැකලා බුදුවරු දේශනා කලාව නිවන් මගක් තුළ නිවෙන්න. මේ මහා බද්්‍ර කල්පේ උදාවනාව සිව්වන කල්පය ඔට හේතුවාසනාවන්න ඕන. අනාගත කල්පේ තුළ ඔබ උත්පත්තිය ලබනවනම් ම හා ප්‍රඥාවතෙක් විය යුතුමයි. මෛත්‍රය බුද්ධසාාසයක් තුළ ලේයන් කෙකු උත්පත්තියක් ලබන් බැහ. මෛත්‍රිය බද්ධාසනයක්තු ලපදින්නේ මහා ප්‍රඥාවන්ත අල්ප පිරිසක් පමණයි. ඒ අල්ප පිරිසට ඔබ එකතුවෙන්න ඕනන්නම් ඔබ නිරන්තරෙන් ශ්‍රීසත්්ධර්මය සේවනය කළ ශ්‍රවණය කල්ලා, ධාරණය කල්ලා තිබිය යුතුමයි. එසේ නැත්නම් ඔබ නැවතවාරයක් කල්ප කාලාන්තරයකට දුගතියකට පත් තිනිසා. ඒ දුගතිබයින් අතමි දෙන්න වහ වහා ශ්‍රීසද්ධර්ම සේවනයකට පත් වෙලා. මේ උත්ත්‍රීතර වූ ධර්මතාවේ අවබෝධ කරගෙන. සසරින් නිවෙන්නට මේ උතුම් වූ දහම් පන විඩියෝ. ඔබට සියල්ලට මහා ශිරුවාදයක් වේවායි ප්‍රාථනා කරමින් නැවතවාරයක් අපදේශනා කන්නවා. මේ උත්තරීතර වූ යුග කාල පරිච්ෂේදයක් සමගම ඒ මහා අවසාන ගෞත බුද්ධසාසනය පෙළහර පාවි. එය සියවසක් පුරාවට පවතීවි. එහි අවසානයක් සමඟ නැවතවාරයක් මේ සමාජයේ මේ මනුස්සයා මුග ස්ඥාවට පත්වෙලා මුරගයන් බවට හැසිරිලා. ලේ පිපාසිත පිසාචයන්සේ සමාජය තුළ හැසිරේවි. ගුණේහපාත්කම් පිරිහි ලයාව අම්ම තාත්ත සබඳකම් පිරිහිලයාවි වයස පරිහානියකට පත්තේවි. ගෞතම බුද්ධ යුගයේ පරමාව සෞරදු එකසය විස්සයි ගෞත බජාණන් වහන්සේ ජී වැඩ සිටි අවුදු අසූුවයි. නමුත් දැන් එය වර්ෂ දෙදා සයසීයක් ගෙවීමෙන් පසුව අවුරුදු හැත්තෑාවක් තරම් පල්ෙහැකට බැහැල තියෙනවා. දෙදාහෙෙන් පස්සෙ පපදුණු ඇත්තන්ගේ පරමාව සවෞරදු පණහායි. දාහට කලින් පපද නඇත්ව අදු හැත්තෑවක්වත් ඉද. විනමුත් දෙදදාහෙෙන් පස්සිිපදුන ඇත්ව අවදු හතලයෙන් පහෙක් මැරන පරමාවසච්ච තත්ම පිරිහිලා පිරිහිලා අවුරු දහයදක්වා පරමාාවෂ බහිනවා. ඒ බහින්න බහින්න මිනිස්සු මෘගයන්සේ හැසිරෙනවා. මිත්‍යාවට බරවෙනවා. ධර්මය නොව අධර්මය විශවාස කල්ලා පරිහානය පැත්තරයනවා. ඔබ. ඇැතවාරයක් මුස්සලෝක පදිින්න උත්සාහ කරන්න එපා එහෙමුණුවත් මහා පාපී සමාජයක උපදිල ඔබත් නිරයට මගහදාගනේ මනුස්සාත් භාවයක් ලබාගෙන. ලැබවාාව උතු වූ මනුස්ස ජීවිතය සත්‍යාවබෝධය පිණිසම යොමු කරන්න සම්මාධිට්්‍යයට පත්වීම පිණිසම යොමු කරන්න සත්පුුෂයෝ සේවනය කරන්න යම් තැනක ශ්‍රී සද්ධර්මය සේවනය වෙනවානම් ශ්‍රවණය වෙනවානම් එයට තමන්ගේ ජීවිතයඋනත් පරිත්‍යාග කරන සිතක් හදාගන්න. ශ්‍රිද්ධරමය නිසාමයි ඔබ බුදුන් දහම් සඟුන් කියෙන තුන්තැන අදුරගත්තේ. ඉන්තොර අඳුරාගැනීමක් නැත. ඒ මඳරාගත්තා නම් ඒ මිත්‍යා දුෘෂ්ටික වැරදි අඳුනාගැනීමක් පමණ. ශ්‍රී සද්ධර්ම සේවනයේ ආශිරුවාදයෙන් සැමට ආශිරුවාදයක්ම ලැබේ වාහ. උතුම් වූ ඒ ධර්මිෂ්ට මහා ආධ්‍යාත්ක යුගය තුළ ඔබටත් අපටත් නිවන් මගක් සොයාගන්න මේ උත්තරීතර වූ අනුශසනාව මඟ පෙන්වීම ඔබට සිය දහස්වාරියක්. හේතුවාසනා වෙන්නටත් ආශිරුවාදයක් වෙන්නටත් තුනරුවන් සතකු වනන්තගුණ බලයෙන් සැමට අඳුරෙන් එලියට එන්න ආලෝකය වහ වහා උදාවේවා සහ ඒ උතුම්මු ආලෝකය තුළ නිවෙන්නට මේ ගෞත බුද්ධ වාසනය හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා